අයිබෝන් ඔබට අද සූදානම් ඔබ මුණගැහෙන සංගීතයෙන් සංගීත තුළදී අපේ රටේ කතා බහට ලක්විය යුතු විශේෂ කාරණා පිළිබඳව අපි කතා කරනවා කියලා ඔබ දන්නවා. අදත් විශේෂංග තුනකට අපි අවධානය යොමු කරමින් ඔබට ඒ පිළිබඳව දැනුම ලබා දෙන්න අපි සූදානම් ඉන්නවා. අපි පළමු විශේෂාංගයට වෙලාව යවන්නේ නැතුව යොමු වෙන්න සූදානම් වෙන්නේ ගායනයට, වාදනයට, නර්තනයට කැමැත්තක් දක්වන ඔබට, ඒ පිළිබඳව පර්යේෂණ කරන ඔබට, ඉගෙන ගන්නා ඔබට ඉතා වැදගත් කතා බහක් බවට මේ කතා බහපත් වේ කියලා අපි විශ්වාස කරනවා. අපි අද ආරාධනා කළා අපිත් එක්ක මේ කතා බහ වෙනුවෙන් එකතු වෙන්න අද අපේ මැදිරියට එන්න කියලා ලලිත කලාවේදිනී ජනගී රාජ්‍ය සම්මානලාභිනී විශ්වවිද්‍යාල බාහිර කථික ආචාර්ය වසර 37ක කාලයක් ගුරුවරියක් විදිහට කටයුතු කළ දැන් විශ්‍රාම අරන් ඉන්න නර්තනාචාර්ය චන්ද්‍රකාන්ති ශිල්පාධිපති අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. ඒ වගේම ආරාධනා කළා මේ අවස්ථාවට එකතු වෙන්න කලාකීර්ති ආචාර්ය රවිබන්දු විද්‍යාපති මහත්මයාට අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. අපි කතා කරන සූදානම් නර්තනයේ, ගායනයේ, වාදනයේ මේ හැම දෙයකටම කැමති ඔබට වැදගත්න කෘතියක් පිළිබඳව මේ කෘතිය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හෙළ කලාකෙත මොකක්ද මේ කෘති? අපි දන්නේ ගායනයට, වාදනයට, නර්තනයට හොඳ පොතක් කියලා විතරයි. මං කෙටියෙන්ම කියනවා නම් මේ විදිහට හඳුන්වලා දෙන්නම්. ගීත මේ බිඳු මෙනේ, නිර්තය රස අමාමිනී, බිරපද කුමක් වෙනි, මිතුන දනිතුත් රස අමාමිනී. මං හිතනවා මගේ පිළිතුර ඔබතුමාට තේරුම් යන්න ඇති. හරි. දැන් මේ වගේ කාලෙක අපි හැම වෙලාවකදීම කියනවා පොත් ලියවීම ඉතා වැදගත්, තොරතුරු ඒක රාශී කර ගැනීම ඉතා වැදගත්, අපේ ජනශ්‍රුතියේ තිබුණු දේවල් නැති වෙලා යන්න දෙන්න නැතුව සංරක්ෂණය කිරීම ඉතා වැදගත් මෙහෙම කියලා කතා කරනවා. රවිබන්දු විද්‍යාපති මහත්මයා, මේ දැන් මේ වගේ කෘතියක්, නර්තනයේ, ගායනයේ, වාදනයට සම්බන්ධ කෘතියක් මෙතුමින් විසින් තොරතුරු හොයලා එළි දැක්වීම කොහොමතරම් වටිනවද? මං හිතන්නේ මේ ඉතාම කාලීනයි මේ වගේ යුගයක මේ වගේ මේ මේ පොතක් සම්පාදනය වීම මෙතුමිය අතින්. මොකද මේ පොත ඇතුලේ අර කවියෙන් කිව්වා වගේ නැටුම, ගැයුම, වැයුම කියන තෙයාකාර කලාවන් විතරක් නෙමෙයි අපේ ජීවිතයට සම්බන්ධ විවිධ ජනගී, කෙලිගී, මෙහෙගී හැම දෙයක්ම ඇතුළත් මේ එකතුවක් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් එතකොට මේක දැන් මම මට දැනෙච්ච විදිහට සහ මං මට හිතෙන විදිහට මේ පොත නර්තනයේ හදාරන, නර්තනය පිළිබඳ උනන්දුවක් තියෙන රසිකයින්ට වගේම නර්තන ශිල්පීන්ට, නර්තන කලා සංගීත ගුරුවරුන්ට මේ හැම දිනාටම අත්පොතක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් සුවිශාල ගී, සන්න, සැහැලි, බෙරපද, උපත් කවි මේ හැම දෙයක්ම මේ එකතු වෙච්ච ග්‍රන්ථයක්. එතකොට මේකේ වටිනාකම තියෙන්නේ මෙතුමිය මේ සියලු විෂයන් ප්‍රායෝගිකව ඉගෙනගෙන ඒවයේ නිරත වෙලා ඒවා ඊළඟ පරම්පරාවකට උගන්වපු ගුරුවරයෙක් හැටියට අවුරුදු 50ක වගේ කාලයක් තුල ලබාපු අධ්‍යක්ීම් සම්භාරය වගේම ඒ ජීවිත කාලය පුරා එතුමිය එකතු කරපු දැනුම් සම්භාරය මේ පොතේ අන්තර්ගත වෙනවා. මං හිතන්නේ මේ පොත ඉතා වටිනා ග්‍රන්ථයක් වෙන්නේ අන්නේ පෘතුල දැනුම් සම්භාරය මේ පොතෙන් අපිට හමුවන නිසා. මේ පොත ඇතුලේ ඔබ කොහොමද රසවින්දනය කොට නඟා ගන්න ඕනේ කොහොමද? එතනින් එහාට කමත් භාෂාව, ජන කවිය, ඒ වගේම කාලය සමග ජන කවිය වෙනස් වීම, මෑතවදීදී ජන කවියෝ පිළිබඳව, ඒ වගේම ප්‍රචලිත දරු නැලවිලි ගැන මේ හැම දෙයක් ගැනම සඳහන් වෙනවා. ඒ වගේම සංදේශ පිළිබඳව සැල්ලිහිණි සංදේශයේ කොහොමද මේ බස්වහර යොදලා තියෙන්නේ, තිසර සංදේශයේ කොහොමද, ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩා එක කොහොමද සම්බන්ධ වෙලා තිබුණේ, විවිධ නාද රටා කොහොමද ගොඩනැගිලා තියෙන්නේ, ලී කෙලි කවි, ළමා ක්‍රීඩා, කුළු නැටුම් මේ වගේ සියලු දේවල් ශාන්ති කර්ම පවා මේ කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. බලන්න කොච්චර වටිනවද කියලා ඔබතුමාගේ උපකාරණේ. හරි, හොඳම හොඳ අත්පොතක් මේ තියෙන්නේ. දැන් මේ වගේ මූලාශ්‍ර හොයාගත්තේ කොහොමද? දැන් වසර 50ක විතර කාලයක් එතුමා සඳහන් කරපු විදිහට මේ ශේෂ්ත්‍රයත් එක්ක හිටපු කෙනෙක් විදිහට මූලාශ්‍ර හොයාගත්තේ එදිනෙදා ජීවිතය ඉගෙනගත්ත දේවල් වලින්ද, නැත්නම් තොරතුරු වෙන කාගෙන් හරි දැනගත්තද, කොහොමද?
එතෙන්දී ඔව් අපි මයික් එක දා පාතට දාලා කතා කරමු. ඔව් එතකොට එතෙන්දී මට මතක් කරන්න මේ වෙන මේ වටිනාම කෙනෙක් තමයි ප්‍රියසාර ශිල්පාධිපති නාමේ. එතෙන්දී මම පොඩ්ඩක් සංවේදී වෙනවා. එතුමා දැන් ජීවත් වතර නැති නිසා. ඒ වගේම අනිත් කෙනා තමයි පනිභාත ගුරුපියාණන්. මට ඒ දෙපළගෙන් ලැබුණු දැනුම. ඒ කියන්නේ ඔබගේ ස්වාමයාගෙන් සහ ගුරුවරයාගෙන්. ගුරුවරයා කියන තුල ජන ගායනා පැත්ත මම ගොඩක් ඉගෙන ගත්තා. පනිභාත ගුරුපියාණන් සමග එක්වලා ඒ විදේශීය ගමන්වලදී එතුමා එක්ක ගුවන්විදුලි වැඩසටහන්වලදී අපි දකිනවා එතුමන්ගේ පරණ වැඩසටහනක කොටසකුත් මේ වෙලාවේ ජාතික රූපහණයත් එක්ක ප්‍රියසාර ශිල්පාධිපති ගුරුතුමා ශිල්පාධිපති මහත්මයාගේ මේ ජාතික රූපහණයත් එක්ක සම්බන්ධලා කරපු වැඩසටහන කොටසක් අපි කතා කරමු. ඉතින් මේ එතුමා එක්ක විදේශීය සංචාරයන් වලට සහභාගී වෙලා ඒ අත්දැකීම් ලබලා මම නොදන්න බොහෝ දේවල් එතුමා තුලින් මට ඉගෙන ගන්න ලැබුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් බොහෝ දේවල් පාඩම් වලට අමතරව මටත් ලෝකේ සංචාරය කරන්න ලැබුණා බොහෝ දේවල් වල එතුමත් එක්ක. ඒ වගේම පනිභාරත ගුරුපියාණන් එක්ක විදේශීය රටවල යන්න සිද්ධ වුණා. එතුමගේ හොඳම ගායිකා වුණේ මම. ජනගී පිළිබඳව දැනුම් සම්භාරයක් එකතු කරගන්න පුළුවන් වුණා. ඒ තුලින් මම පොතපතත් ඇසුරු කරා ගොඩක්. මට මේ පිළිබඳව හොයන්න ඕනකම තිබුණා. ඉතින් ඒ ඇසුර තුළින් මම ලබාගත් දැනුම් සම්භාරය මට හිතුණා මගේ විශ්‍රාමක සුවයෙන් ගත කරන කාලය තුළ මං ඉදිරි අනාගතයට මේවා අභාවයට යන්න නොදී ආරක්ෂා කරගන්න ඕන කියලා. ජනගීය කියලා ගත්තාම ඒක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සේගී. මේ සේගී කියන්නේ උගතුන් විසින් රචනා කරන ලද කාව්‍යම නීති රීති හරබර ගෙදුම් වගේ ඒ උගතුන් විසින්. නමුත් ගැමිගීය කියන එක ගැමියාගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වාම ස්වාභාවික ඒ අයට ආවේනිකෝ දෙයක්. අපි කුඩා කාලෙත් මං ඇත්තටම නලවිලි ගී කියන්න ආස වුණේ මගේ අම්මා මට වඩා බාල මල්ලි ඔඩොක්කුවේ තියලා නලවනකොට අම්මත් එක්ක මම ගයනවා. ඒ මිහිරියාව ගමේ ඇහුණා. මගේ හිටපු ගම සියඹලාගොඩ මම පොඩි කාලේ හිටියේ. ගොයන් කවි ඇහුණා, කමත් කවි ඇහුණා. එතකොට ශාන්ති කර්ම බලන්න ගියා. නොයෙකුත් ක්‍රීඩාවල් තිබුණා. පත්තිනි මෑණියෝ පොරපොල් ක්‍රීඩාව මේ ගමේ හරි දේවල් තියෙනවා. කතුරු ඔංචිල්ලාව ඒවා අපිට හරි සමීප වුණා. ඔව්. ඒ හැම දෙයක්ම මේ කෘතියට අන්තර්ගත කරලා තියෙනවා. දැන් මෙතුමේ කියනවා ඇහුණා ගොයම් කවි. අපිට ඇහුණා නැලවිලි කවි. දැන් අපිට ඒව ඇහෙනවද සර්? දැන් කොහොමද තියෙන තත්ත්වය? ඔව් ඉතින් ඇත්තටම දැන් ඒවා නොහැන. ඉතින් හේතුව දැන් කාලයත් එක්කලා මේ පරිණාමය සිද්ධ වෙනවනේ. ඉතින් ලෝකේ හැමතැනම ඒ කාලීන වෙනස් වීම එක්කලා ඒ දේවල් නොහැන එක පැත්තකින් ස්වාභාවිකයි. හැබැයි මෙන්න මෙහෙම අඩුවක් අපේ රටට සිද්ධ වෙනවා. ලෝකයේ අනෙක් රටවල මෙවැනි දේවල් සංරක්ෂණය කරනවා කියන්නේ මේවා මේ පටිගත කරලා තැටිගත කරලා එහෙම මේ ග්‍රන්ථගත කරලා අරන් කිරීම අරන් තිබීම නෙමෙයි. මේවා ඊළඟ පරම්පරාවට උගන්වලා ඔවුන් අඩුම ගානේ මේවා ප්‍රබල සංස්කෘතිකාංග හැටියට ඉදිරිපත් කරන්නට, ගයන්නට, නටන්නට, වයන්නට ඔවුන්ට අවස්ථාව දෙන වැඩසටහන් ලෝකේ තියෙනවා. මෙන්න මේක අපේ රටේ අඩුවක්. ඉතින් එම නිසා මම කියන්නේ එවැනි වැඩසටහන් කිරීමට උනත් මෙවැනි ග්‍රන්ථයක මූලාශ්‍රය ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒකයි මෙතුමියගේ මේ උත්සාහයේ ඉතාම වැදගත් කාලීන මේ දෙයක් කියලා හිතන් මම හැමතිස්සෙම හිතන්නේ. ඉතින් එවැනි වැඩසටහන් අපට ඇතිවිය යුතුයි අනිවාර්යයෙන්ම. නැතිනම් මේ අපි මෙච්චර ආඩම්බරයෙන් කතා කරන අපේ උරුමය බොහොම ශීඝ්‍ර විදිහට නැති වෙලා යාවි. කෙටි කාලයක් ඇතුළත. මොකද අපි පහුගිය කාලේ තිබිච්ච අපේ උරුමය සංරක්ෂණය කරගන්න කොච්චරනම් චරිත හිටියද? අතීතයට ගියපුවාම විවිධ මහාචාර්යවරුන් හිටියා, ස්වාමීන් වහන්සේලා හිටියා, විවිධ කණ්ඩායම් හිටියා. ඒ තිබිච්ච රැකගත්ත දේ තමයි අපිට මෙහෙම හරි උරුම වෙලා තියෙන්නේ. ඉදිරියට ඒ වගේ පිටසක් නැති වුණොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක පාසල් පද්ධතිය ඉඳලම හැදෙන්න ඕන දෙයක් නේද? දරුවට පාසලේදී ඉඳලම කියලා දෙන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් අපේ උරුමය, මේව රැක ගන්න ඕනේ. දැන් නර්තනයට ළමයි කී දෙනෙක් ඉදිරිපත් වෙනවද කියන එක වැදගත් නේ. පාසලේදී නර්තනය හදාරන ළමයි කී දෙනෙක් ඉන්නවද කියන එක පැහැදිලිවම දැන් පාසල තුලින් ඇති කළ යුත්තේ ඇත්ත වශයෙන්ම මේ දේවල් වලට ළමයි උනන්දු කරන මේ රුචිකත්වයේ රසඥතාවයේ වර්ධනය කරන වැඩසටහන. ඉතින් ඇත්තටම දැන් ඒ වගේ වැඩසටහන් කරනකොට
මේවාගේ සම්පත් මෙතුමිය වගේ සම්පත් කොච්චර දුරට රටට ප්‍රයෝජනවත්ද? දැන් ඇත්තටම කෝ අපි ඒ දේ කරනවා? මෙතුමියට ආරාධනා කරලා, මේ වගේ තව ප්‍රවීණයින්ට ආරාධනා කරලා, පාසල් ළමුන්ට මේ දේවල් ඉදිරිපත් කරන වැඩසටහන් අපිට නැහැ. අපිට තියෙනවා විභාග. ඒ දේවල් වලට ලෑස්ති වෙන්න ඕනේ. හරි. අපි දැන් මේ සියලු දේවල් ගැන කතා කරගෙන ඉඳ ඔබතුමිය එක තැනකක උපතේ සිට මරණය දක්වාම කවියත් එක්ක සම්බන්ධයි කියලා මොකක්ද ඒ කිව්වේ? ඇත්තටම උපතේදී දරුවව නලවන්නේ අම්මා. අම්මගේ දරුණැල විලිගීයට නතු වෙලා දරුවා සුව නින්දකට යනවා. ඉතින් රබිමන්දු මහත්තයා කිව්වාගේ අද ඒක අපෙන් ක්‍රමයෙන් ඈත් වෙලා කාලීනව උත්තම ගුණ ඇති වේවා ලත්තන වැඩ සෑදේවා උවදුරු බිය කුත්නේවා රෑසඳ නුඹ රැකදේවා. දරුවට මේ වචනවල අර්ථය නොතේරුණත් ඒ යහපත් වචනවලින් අම්මා දරුවා පෝෂණය කරන්නේ නලවන්නේ ඒවා හදවතින් අම්මගේ ඒ තියෙන ආශිර්වාදය දරුවට ලැබෙනවා ඒ උපතේදී. ඊට පස්සේ අපේ හැම ක්‍රියාකාරකමකදීම ගොයම් කපනවා, ගොයම් නෙලනවා, නොයෙකුත් කෙලි ක්‍රීඩාවන් තියෙනවා, අපේ ගම්වල තිබුණා නොයෙකුත් විදිහ ශාන්ති කර්මයන්, ඒ වගේ පන්සල හා සම්බන්ධව තිබුණා වාදනය ඇහෙනවා, ගායනය ඇහෙනවා, සෙත් පිළිත් ඇහෙනවා. මේ හැම එකක් තුළම උපතේ සිට ඔන්න ක්‍රමයේ යනවා. මෙහෙම ගිහින් ගිහින් ඉස්සර පුරුද්දක් තිබුණා මල ගෙදරක් වුණාම, මරණ ගෙදරක් වුණාම දින හතක් යනකම් වෙස්සන්තර ජාතකයේ කවි කියනවා ඒ මල ගෙදර. ඒවේ තියෙන්නේ ශෝක ගීත. ඉතින් දැන් අද ඒව අභාවයට ගිහිල්ලා. ඒ නිසා අපි ඒවා දැන් කතා කරලා වැඩක් නැහැ. කාලීනව අභාවයට ගිහින් තුන. ඒකයි මං කිය උපතේ සිට මරණය දක්වා රැකියාවන් වලට ඒ හැම දෙයකටම සහභාගී වුණා. හැබැයි ඒව මතක් කිරීම වැදගත් නේද අපි මේ වර්තමානයේ? අතර මේ දේවල් මතක් කිරීම කතා කිරීම වැදගත් වෙනවා. ඔව්. දැන් අපි විශේෂයෙන්ම මේ පියසාර ශිල්පාධිපති මහත්මයා ගැන කතා කළානේ. එතුමා ඔවුතුමාගේ ගුරුවරයෙක්. එතුමියගේ ස්වාමි පුරුෂයා. මේ ඉදිරි දවස්වලදී විශේෂ කටයුත්තකුත් සූදානම් කරලා තියෙනවා. එතුමන් අපාතරේ වෙන වෙලා වසර 5ක කාලයක් වෙනුවෙන් පොල් ගහවලදී විශේෂ කටයුත්තක් සූදානම් නේද? අපි ඒ ගැනත් මතක් කරමු. අපි අවසාන වෙලාවේ ඉන්නේ නිසා. ඇත්තටම බොහොම ආඩම්බරී විය යුතු කටයුත්තක්. එතුමා විදේශීය රටවල සංචාරය කරමින් මේ කලාව ප්‍රචලිත කරා. වාදනය පිළිබඳව විදේශිකයන් දැනුවත් කළා. විශ්වවිද්‍යාලවල බොහොම වැඩමුළු වැඩසටහන් ඒව කරලා අපේ කලාව ප්‍රචලිත කරා. ඉතින් ඒ වෙනුවෙන් ඒක ගමට ආඩම්බරයක් විදිහට සලකලා සංස්කෘතික අමාත්‍යංශයෙන් එතුමා පිළිගේ නාමයෙන් විශාල ශාලාවක් හදලා මේ ජනගත කරනවා. එතකොට ඒකේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කලාව කරන නොකරන සියලු දෙනාටම වැදගත් වෙන හිදී. ඒකට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම මේ මොහොතේ විශේෂ ස්තුතියක් කරන්න කැමතියි. ඒ වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යංශෙත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නේ සුමතිපාල ශිල්පාධිපති අපේ මල්ලි කෙනෙක්. ඒ කියන්නේ අපේ මහත්තයාගේ මාමගේ පුතා. එතකොට එතුමා මෙතන විශේෂයක් වෙනවා. අප්‍රියසහර ශිල්පාධිපති මහත්මයා ශිල්ප ලබලා තියෙන්නේ ඒ මාමගේ සහ බාප්පගේ. ඒ තාත්තා අම්මා කලාවට සම්බන්ධ නැතුණත් එතකොට ඒ දෙන්න තමයි ඒ දෙපළගේ ශිල්ප ලබා දුන්නු නර්තනය පිළිබඳව මෙයාට දැනුම ලබා දුන්නු ඒ මාමගේ පුත්‍රයා තමයි සුමතිපාල ශිල්පාධිපති කියන්නේ. මම විශේෂ ස්තුතියක් මේ මල්ලිට මේ වෙලාවේ කරනවා සංස්කෘතික අමාත්‍යංශයත් සමඟ. ශිල්පාධිපති මහත්මයා ගැන කතා කරද්දී ගැවුල කියලා වෙනම සංගීත භාණ්ඩයක් පවා එතුමන් විසින් නව නිර්මාණයක් විදිහට කරලා තියෙනවා. අපි කතා බහේ අවසානයට ඇවිල්ලා තියෙන අපිට තියෙන වෙලාවත් එක්ක අපි ආරාධනා කරමු සර් මේ කෘතිය අපේ පාඨකයන් පරිශීලනය කරන්න කියලා. මොකද මේක දැනුම් ගබඩාවක් තියෙන තැනක්. ඔව්, මං හිතන්නේ මං පෙර කීවක් වගේ නර්තනය නියැලෙන නර්තනය, සංගීතය, ගායනය මේ විෂයන් නියැලෙන මේවා අධ්‍යයනය කරන
හදාරන පුහුණු කරන සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසැල් සිසුවන්ට දරුවන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගේම පාසැල් ගුරුවරුන්ටත් ඒ වගේම මේ විෂේතුළ නියලෙන ප්‍රවීණ වෘතියමය ශිල්පීන්ටත් මේ පොත ඉතා වැදගත් වෙනවා ම නැවතත් කියනවා මේ ඉතා හොඳ අත් පොතක් මේ අයට පරිශිල්නය කිරීම සඳහා ඒ නිසා අපි මංහිතන්නේ මේ සියලුම දෙනාට අපි ඉතා ආදරයෙන් ගෞරවෙන් සහ ඕනෑකමින් අවධාරණය කරමින් මා ඉල්ලා සිටින්නේ මේ පොත පරිශීලනය කරන්නට මේ තුළින් ඔබ ලබාගන්නා දැනුම මංහිතන්නේ වෙන කොහෙන්වත් ලබාගන්නට පුළුවන් කියලා. දැන් ඔබතුමිය මේ පොතෙන් නවත්තන එකක් නෑ නේද? තව ඉස්සරහට තව දැනුම අපිට ලබා දෙන්න සූදානම්ද? කොහොමද අපිට කියන්න ඔබතුමියගේ අදහස්? ඇත්තටම මට නොකරපු පැත්තක් කරලා මේ අත්දැකීම් ලැබෙනකොට මට තව තවත් දේවල් කරන්න ඕනි කියන ආසාව ඇති වුණා. ඔබතුමා එක ප්‍රශ්නයක් ඇහුවා ඉස්සලා ගැවුල ගැන. ගැවුල කියන්නේ අපේ මහත්තයා නිර්මාණය කරපු වාද්‍ය භාණ්ඩයක්. ගැටබෙරේ එක් පසකුත් දවුලේ අනිත් පසත් කරලා අලුත් නිර්මාණයක් කරා. ඒ නිර්මාණය කරපු වෙලේ මම මතක් කරන්න ඕනේ ආදරෙන් අපි කලාපුරේ හිටියේ. එතකොට ඒකට නමක් ඕන වුණා. අපිට සම්පතක් තිබුණා කලාපුරේ අරිසෙන් අහුබුදු සූරියෙන් ආදරණීය කෙනෙක්. ඉතින් එතුමා ළඟට ගියාම එයා මේ අමුතු දෙයක් නෙමෙයිනේ. මේ ගැටබෙරේ එක පැත්තයි දවුලේ අනිත් පැත්තයි. එහෙනම් අපි ගැවුල කියලා දාමු. එතකොට ඔන්න නමක් හැදුනා. නමුත් හැම ඒ ගැටබෙ හැම බෙර භාණ්ඩයකටම තියෙනවා උපත් කතා, උපත් ගායන. ඉතින් මම ඔක නිර්මාණය කරලා උපත් කවියක් හදලා ඒක නාද රටාව නිර්මාණය කරලා තවදුරටත් ශක්තිය දුන්නා. දැනට ඒ ගැවුල ඇත්තටම අපේ මහත්තයාගේ ප්‍රධාන ගෝලයෙක් වෙනවා තව ප්‍රසන්ත රූපතිලක. එයා ඒක පවත්වගෙන යනවා. එයාගේ ගෝලයින්ටත් දීලා ඒ විදිහට කරගෙන යනවා. දැන් දෙවෙනි දටත් ඒ ගැවුලෙන් අපි පෙන්වන්න හදනවා නොදෙකපු අයට ඒ පිළිබඳව. මට අවස්ථාව ලැබෙනවා නම් ගැවුලේ උපත් කවියෙන් පොඩ්ඩක් කියන්න පුළුවන්. අපිට තියෙන කාලේ හරිම සීමිත, අපි පොඩි කොටසකට යමු. පොඩි කොටසකට. මේ ගැවුල මාන මන බාදනා තන තනින තන තන තම් දාන තන අතත නොවේවිත තාත නොවේ සාම සමවයේදේ එක ලෙස නිමවා ඇතේ ගැවුල මාන මන බාඳනා පිය සාරනමින් පාව තිසොඳීනා. හරි අපූරුයි. කියන්න වචන නෑ නේස. මේ දේවල් අහගෙන ඉන්නකොට හරි කැමැත්තක් අපේ හිත තුළ තියෙනවා. එහෙමනම් අපි ආරාධනා කරන ඔබට හෙළ කලාකෙත මේ කෘතිය පරිශීලනය කරන්න එකතු වෙන්න. ඔබට බොහෝ දැනුම එකතු කරගන්න පුළුවන්කමක් ලැබේවි. කියන්න. මට ස්තුතියක් කරන්න තියෙනවා සරසවිය ආතනින් තමා මේ පුත මුද්‍රණය කරන්න ප්‍රකාශකයෙන් තමා මේ පුත බොහොම කැමැත්තෙන් බාර අරගෙන කරේ. ඒ අයටත් ස්තුතියක් කරන්න මම මේ අවස්ථාව කරගන්නවා. හොඳයි. එහෙමනම් ඔබ දෙපළටම බොහොම ස්තුතියි. අද අපි මෙදිරිට ඇවිල්ලා මේ වටිනා දේ පිළිබඳව කතා කළා. ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.